Con gái. එනම් මෙන්න අපේ අද මාතෘකාව අප පරිහරණය කරන දේවල් නැත්නම් අප පරිහරණය කරන දේ කියන මාතෘකාව. හොඳට තේ මේකෙදී මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙනවා ගොඩාක් දේවල්. ඉතින් හතර වසරෙදිත් ගොඩක් දේවල් කතා කරලා තියෙන මේ පාඩමේදී. තේරුණාද? ඉතින් අපිට පහ වසරෙදී තමගේ මයික් එක මියුට් කරගෙන ඉන්න. ඉතින් අපිට ලේසි සර්ට නිතර හොයන්න දෙයක් නැහැ. ඒක මට පාඩම කරගෙන යන්න පුළුවන්. හොඳද? නැත්නම් අර වටපිටාවේ ශබ්ද හෙනවනේ පුතේ. ඔයා නොහිතන ශබ්ද හෙනවා. බල්ලු දුරන ශබ්ද හෙනවා. පොඩි ළමයි කතා කරන ශබ්ද ඒවා ටිකක් වැඩිපුර ඇහෙනවා. හොඳයි. ඉතින් මේ පාඩමේදී මුලින්ම අපි කතා කරන්නේ මේ ඔයාලා පෞද්ගලිකව පාවිච්චි කරනු ලබන භාණ්ඩ හා උපකරණ ගැන නේද? ඒක හතර වස්තුදිත් අපි සාකච්ඡා කරලා තියෙනවා. පෞද්ගලිකව පරිහරණය කරනු ලබන භාණ්ඩ හා උපකරණ. ඒව තමයි මුලින්ම අපි යොදා මේ කතා කරන්න තියෙන්නේ. දැන් ඒව ඔයාලා දන්නවා නේද? එතකොට ඒකට මම පින්තූර ටිකක් පෙන්වන ගමන් ඔයාලට අපි මේ පාඩම් කරමු. හරි. එහෙනම් මේ මේ පින්තූර ටික බලන්නකො. මේ පින්තූර ටික. බයි. හොඳයි. ආ මේ පින්තූර ටික බලමු. හරි මෙන්න අපේ පළවෙනි නේද පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩයක්. නිවසේදී. දැන් මුලින්ම අපි බලන්නේ නිවසේදී. ඒ තුවාලය. අපි සාලුව කියලා කියනවා, towel එක කියලා කියනවා නේද? ඉතින් ඒක අපුතේ අපි නිවසේදී පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩයක්. ඒක අපි හැමෝටම එක ගන්න තියෙනවා. එතකොට අම්මලා තාත්තලා කියනවා වෙනම තියෙනවා. ඔයාලට වෙනම තියෙනවා. තුවාල නේද? එතකොට ඒවා අම්මලා තාත්තලා කීදානකින් ඔයාලා කිසි දමන්නේ නේ. මොකද එහෙම වුණොත් සෞඛ්‍ය ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමේ රෝගෙම බෝ වෙන්න පුළුවන්. මේ මේවා පොදුවේ පරිහරණය කරොත් රෝග බෝ වෙන්න පුළුවන් නේද? හරි. සබන් එහෙනම් සබලුත් පෞද්ගලිකව පරිහරණය කරනවා නම් ගොඩක් හොඳයි. තේරුණාද? සබන්. ඔව් කොක්ටේල් නිදන කොක්ටේල් තා පොදුවේ පරිහරණය කරන්නේ නැහැ අපි. නේද? ඔව් කොක්ටේල් Taman නිදා ගන්න කොට. හොඳයි. තා මොනවද? ඔව් තා මොනවද කියලා මම දැන් මම පෙන්න පුළුවන් පෙන්නවා. ඔව් තව දේවල් තියෙනවා නේද? දත් බුරුසුව ඇඳුම් පැළඳුම් ඔව් ඇඳුම් පැළඳුම් සපත්තු සපත්තු පොත්පත් නේ නිවසේදී පරිහරණය ඔව් බෑග් එක පාසලේදී තියෙනවා අපිට පෞද්ගලිකව පරිහරණය කරන්නේ පෑන් පැන්සල් නේද සපත්තු ඇඳුම් ඔව් මකනය ඔව් ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා පාසලේදී පෞද්ගලිකව පරිහරණය කරන දේවල් නේද හරි එතකොට එතන ගොඩක් තියෙන ගොඩක් දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන් හොඳයි දැන් අපි ඔය පෙළ ගැස්සුවොත් එහෙම නිවසේදී පෞද්ගලිකව පාවිච්චි කර ගන්න තුවාය සබන් දත් බුරුසුව කිඟාන කෝප්පයනේ නිදන කොට්ටේ ඇඳුම් පැඳුම් ඒව පුතේ අපි සුරක්ෂිතව ඒ වගේම ඉතාම පිරිසිදුව පරිහරණය කරන්න ඕන නැත්නම් පාවිච්චි කරන්න ඕන නේද පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ පොදුවේ පරිහරණය කරන්නේ නැහැ නේද? ඒක සෞඛ්‍ය ආරක්ෂිත නැහැ නේ? ඒක නිසා එහෙම පුරුද්දක් වාට තියනවා නම් නේද? ඒක සෞඛ්‍ය ආරක්ෂිත නොවන නිසා ඒක ඒ පුරුද්ද දැන් අතාරින්න සිද්ධ වෙනවා. තේරුණාද?
එතකොට අර මං කිව්වා වගේ රෝග බෝ වෙන්න පුළුවන් නේ තෞක්ෂාරක්ෂිත නැහැ කියන්නේ ඒක. රයිට්. දැන් ඊළඟ පින්තූර ටික පොඩ්ඩක් බලමු අපි. දැන් මේ තමන් පෞද්ගලිකව පරිහරණය කරන බාණ්ඩ. ඉතින් මෙතන තියෙන්නේ. ඒ බාණ්ඩ පුතේ අපිට පුළුවන් නිවසේදී මේ විදියට ලස්සනට නේද ගබඩා කරලා තියන්න. දැන් ඇඳුම් පැළඳුම් කොටමෙට ඒවනම් මේ මේ විදියට ඇඳුම් අල්මාරියක් කබඩයක් මේ ඇඳුම් කබඩේක ඇඳුම් අල්මාරියක ලස්සනට අපිට නවල පිරිසිදුව තබන්න ඕන අපි නේ. මම බලන්නේ මේ විදිය එකක් මේ ගොඩාක් තියෙනවා. ඔයාලගේ නිවසේ තියෙනවා නේද? ඒ විදියට අපිට පුළුවන්. සපත්තු වගේ දේවල් ඒ සපත්තු රැක් එකක් ගන්න පුළුවන් අපිට නේ. ඕනම් තමන් තනියම ගන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් එහෙම තමන්ගේ කාමරේ ෂූ රැක් එක තියන්න පුළුවන්. නේද? තියලා ඉතින් තමන්ගේ සපත්තු ටික වෙනම එක එක පාටි වලට දාන්නේ වෙනම පාස්වර්ඩ් දාන්නේ වෙනම නේ? සරේපු වෙනම වෙනත් සපත්තු ඒවා වෙන වෙනම ওই විදිහට ලස්සනට තියන්න. නේද? ඒක හොඳයි. එහෙම පුරුදු වෙන්න ඕන. එතකොට තමයි මේ නිවසේ වුණත් අලංකාරය වැඩි වෙන්නේ නේ. දැන් තැන තැන දාලා තියෙනකොට අලංකාරයක් නැහැ. සමහර වෙලාවට කුටු යට දානවා නේ. නිවසේ එළියේ තැන් තැන් වල අතන සපත්තු තියෙන මෙතන තියෙන මිදුලේ තියෙනවා. ටැප් එක ළඟ තව දෙකක් තියෙන කුස්සියේ තව දෙකක් තියෙන. එතකොට කැපයි. නේද? ඒක නිසා කුරුදු වෙනවා මේ විදිහට ෂූ රැක් එකක් පාවිච්චි කරන්න නැත්නම් සපත්තු තබල් පෙරෙප්පු තබල් දෙනවා. පිඟාන් කෝප්පු උනත් තමන්ගේ ඒව ටික වෙනම නේද අපිට තබා ගන්න පුළුවන් මේ විදිහට පොඩි ප්ලේට් රැක් එකක් අරගෙන මේ කෝප්ප තබල රැක් එකක් අරගෙන ඒ විදිහට තියන්න පුළුවන් නැත්නම් මේක පොඩි පුළුවන් හැමෝටම එකතු වෙලා තමන්ගේ වෙනම තියා ගන්න පුළුවන් නේ. එතකොට තමයි අර නිවසේ අලංකාරය වැඩි වෙන පොත්ත පොත් මේසයක තියන්න පුළුවන් මේ විදිහට අපිට පොත් රාක් නේද පොත් රාක් වල ලස්සන අලංකාරව තබන්න පුළුවන්. ඒක තමයි නිවසේ අලංකාරයත් වැඩි වෙන. පිරිසිදු බවක් වැඩි වෙන නේ. නිවසේ තිබෙන පිළිවෙලක් වැඩි වෙන. ඉතින් මේ අර වෙනම ලස්සරට තියනකොට ඒක ලස්සනයි නේ. ඒ වගේම අපේ හිතට පොඩි නිදහසක් දැනෙනවා. මොකද හොයා ගන්න ලේසි. නේ? කාලේ ඉතුරු වෙනවා දැන් පොත්පත් ඔය විදිහට හොයා ගන්න ලේසි ඉතින් ඒකට මෙහෙම තියෙනකොට පොත් රාක්කය හොදාදහමක් කියන්නේ ඔන්න ඔයාලට මම පොත් රාක්කයක් හදාගන්න මේ දැනටමත් ඇති සමහර දේවල් රයිට් හොඳයි එනාල් මාතුකාව ලියෝ ඒක කරනේ රයිට් අපි එකින් එක වෙන වෙනම සාකච්ඡා කරගෙන යමු රයිට් එහෙනම් මේකේ පළවෙනි පාරු දාලා ලියන්න අප පෞද්ගලිකව අප පෞද්ගලිකව පරිහරණය කරන උපකරණ හා බාණ්ඩ හොඳයි පෙළගස්වන්න බලන්න. දැන් ඔයාලට හෙටක් පන්ති තියෙනවා. මොකද අපේ එක දවසක් පාඩුර නිසා එතපි සාකච්ඡා කරන්නේ සිංහල සිංහල ඊට පස්සේ ගණිත ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්නේ එපපි සිංහල ඔමා වෙලාව දාන්න පස්සේ මොකද තමයි අද වෙලාව වෙන්න පුළුවන් හොඳයි මේක යන්තම් ලියා ගන්න එහෙනම් ඔයාලා අංක දාලා දැන් ආයේ මම සාකච්ඡා කරමු කි 6ක් විතර ලියන්න පුතේ 6ක් 7ක් Hi sir. සමහරවිට තාමත් ගම් වතුර වෙන්නේ නැති නේද? සර්ට තාමත් ගම් වතුර
තාමත් යන්න බෑ කොහාටවත්. දැන් නම් ටිකට් එක අඩු වෙනවා. හැබැයි වෙලාවට කරන්ට් එක ආවා. ඒක නිසා තමයි පන්ති කරන්න පුළුවන්. මෙම උපකරණ මම බෝඩ් එකේ ලියන්නේ වාහන මෙම උපකරණ අපේ රෙකෝඩ් එකේ දෙනු කර මෙම උපකරණ පාවිච්චි කිරීමේදී මෙම උපකරණ පාවිච්චි කිරීමේදී මෙම උපකරණ පාවිච්චි කිරීමේදී මෙම උපකරණ පාවිච්චි කිරීම මෙම උපකරණ පාවිච්චි කිරීමේදී නිවසේ අලංකාරය නිවසේ නිවසේ අලංකාරය නිවසේ අලංකාරය වැඩි වෙන නිවසේ අලංකාරය වැඩි කර ගැනීමට නිවසේ අලංකාරය වැඩි කර ගැනීමට කළ හැකි දෙයක් ලියන්න කල හැකි දෙයක් ලියන්න කල හැකි දේවල් ලියන්න පිළිවෙලට අසුරා පිළිවෙලට අසුරා තැබීම නිවසේ අලංකාරය වැඩි කර ගැනීමට කල හැකි දේවල් කියන්න අපි අර වෙන වෙනම ලියමු එකක් ඕ දැන් දෙකක් විතර ගන්න ඔයාලා ඔක්කොම ලියන්න ඕනේ නැහැ දෙකක් විතර අපි අරගෙන ඔයාලා කැමති දෙකක් ගන්න දැන් මම ගන්නවා පොත් නේද ඔයාලගේ යොදා ගන්න පාසල් වැඩවලට පන්ති වැඩවලට යොදා ගන්න පොත්පත් නැත්නම් කියවන්න ගන්න පොත්පත් මොකද කරන්නේ ඔව් පිළිවෙලට අසුරීම පොත්පත් පිළිවෙලට නෙමෙයි කොහෙද පිළිවෙලට කොහෙද අසුරන්නේ පොත්පත් පොත්‍රාක්ෂරවල පොත්‍රාක්ෂරයක පොත්‍රාක්ෂරයක ඔයි දෙකමද ලියන්න ඕනේ සර්? තර කැමති කක් ලියන්න. දැන් මම එකක් ලියුවා. දැන් වාර ෂූර එකක් කියලා ලියන්න පුළුවන්. ඕනනම් අර තිගම් රාක්කේ කියලා ලියන්න පුළුවන්. නේද? අල්මාරිය කියලා ලියන්න පුළුවන්. මම පින්තූර දෙක තුනක් පෙන්නුවානේ. ඒක එකක් ලිය. තව එකක් විතර ඔයාලා ලියන්න වෙනුනේ.
තනියම ලියන්න බලන්න. හොඳයි. එහෙනම් දැන් පුතේ මෙහෙම කරන්න. ඔයි දැන් ඔයාලා ලියපු දෙකෙන් එකක පින්තූරයක් අලවන්න. තේරුණාද? එක අඳින්න. ඒ අඳින එකට ඔයාලා හරියට දාලා තියාගන්න. දැන් මම තෝරගන්න මම මේකට තමයි පින්තූරය අඳින්නේ කියලා. තේරුණාද? ඒකට දැන් මම හරියට දාලා තියාගන්න. එතකොට ඒක ගෙදර වැඩක් විදිහට දෙන්න අඳින්න පුළුවන් නැත්නම් අලවන්න පුළුවන්. හොඳයි. එකයි හොනේ. එකයි. හරි එනවා ඊළඟ පාඩමට යමු. එනවා. කියන දේ තේරුණා නේද? ඒක කොම ලිව්වත් කමක් නැද්ද? කමන්නේ කමන්නේ. එන් එකක එක්ක පින්තූරයක් අලවන්න එහෙම නැත්නම් අඳින්න. හොඳේ. ඊට වඩා වැඩ කරන්න යන්න එපා එකයි පොඩි වැඩක් තියෙන්නේ. හා එතන අපි යමු ඊළඟ කොටසට. හොඳයි හරි හොඳයි දැන් අහගන්න හැමෝම දැන් පුතේ මේ ඉස්සර කාලේ අපේ ගෙදර නැත්තම් නිවසේ ඉස්සර කාලේ ඒ කියන්නේ මීට අවුරුදු 30කට ඉස්සර මීට අවුරුදු 40කට වගේ ඉස්සර සමහර 50කට 60කට වගේ ඉස්සර නේද ඒ ඉස්සර කාලේ ඔයාලා දැන් ඉන්න අපි ගෙවල් වගේම ගෙවල් තිබුණානේ නේ සමහර විට ඒ ගෙවල් දැන් වගේ සිමෙන්ති වලින් හදපුව නෙවෙයි නේද? ගල් වලින්, මැටි වලින් නේද? එහෙම තමයි හදලා තිබ්බේ. තේරුණාද? එතකොට පුතේ අන්නේ ඔව් දැන් අහන් ඉන්නවනේ කතා කරන්න බෑ. ප්‍රශ්න පස්සේ නේද? හොඳයි. අන්නේ ඒ කාලේ අපේ ගෙදර නැත්තම් නිවසේ විවිධ භාණ්ඩ පරිහරණය කළා. තේරුණාද? ඒ කියන්නේ අතීතයේදී අපි යොදාගත් භාණ්ඩ හා උපකරණ අතීතයේදී මිනිසුන් නේද? නිවස ඇතුලේදී යොදාගත් භාණ්ඩ හා උපකරණ නිවසේ වැඩ කරගන්න. සමහර නිවසවටදී ඒවා යොදාගත්තා. තේරුණාද? ඉතින් ඒ උපකරණ මොනවද? එතකොට ඒවා දැන් අද ඔයාලගේ ගෙදර දකින්න ලැබෙන උපකරණත් එක්ක ගත්තාම ඒවා තියෙන වෙනස්කම් මොනවද? අන්න ඒක තමයි ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. පැහැදිලිද? ඉස්සර උපකරණ මොනවද? දැන් උපකරණත් එක්ක ගත්තාම මොනවද තිබෙන වෙනස්කම්? සමහර විට එකම කාර්ය එකම වැඩේ තමයි කරේ. දැන් උදාහරණයක් විදියට ඔන්න ඉස්සර කාලේ යොදාගත්ත කුල්ල නේද? තාමත් යොදාගන්න කුල්ල. ඉතින් කුල්ල යොදාගත්තේ මොකටද? වී පොළන්න. නේද? ආකිලා දැන් මේව කුල්ලේ මෙහෙම විදිහට වී පොළන්න. නේ? එහෙම නැත්නම් වී සුලං කරන්න. ඉතින් වී වල පුතේ අර කාටුව කියලා වර්ගයක්. කාටුව කියන්නේ අර වී කොටා මේ පැයගුවට පස්සේ පොඩි පොඩි අර ගොයන් කැබලි ඉතුරු වෙනවානේ. නේද? ඒව මුලකට අල්ලන්න ඕනේ. ඉතින් අතින් මෙහෙම අල්ලන්න බෑනේ. කුල්ලට දාලා තමයි අල්ලන්නේ. තේරුණාද? ඒ වගේම හාල් ගෙදර ගෙනාවට පස්සේ අර පොඩි පොඩි හාල් කැට හාල් වල තිබෙන ගල් නේද? හාල් වල තිබෙන කුඩු ඒවා අයින් කරන්න ඕනේ. නේද? හාල් කොටා ගත්තට පස්සේ ගෙදරමනේ කොටා ගන්න. කොටන්නේ මොකින්ද? හාල් කොටන්නේ ඉස්සර කාලේ ගෙවල් වල හාල් කෙටුවේ ඔව් මොකෙන්ද මෝල් ගහේ කෙටුවේ නේද වංගෙඩියට මේ වී දාල් ඊපස්සේ මෝල් ගහේ කොටනවා අම්මලා ආච්චිලා සමහර දෙන්නෙක් එකතු වෙලා කොටන්නත් පුළුවන්
තේරුණාද? ඔය දැනුත් ඔය පරණ කතා ඔයාලා බැලුවොත් එහෙම ඒ වී කොටන විදිය පෙන්වනවා. තේරුණාද? ඒ වංගෙඩියට දාලා වී කොටන වී කෙටුවාම තමයි හාල් තමයි මේ එළියට අපි ගන්නෙ. එතකොට ඒ ඇකුටි අර පොඩි පොඩි වී පොතු නේ පොඩි පොඩි කුඩු ඒවා රැඳිලා තියෙන පුළුවන්. ඉතින් ඒවා අයින් කරන්නේ කොහොමද? කුල්ලේ. නේද? ඒකට කියන්නේ තමයි කුල්ලෙන් පොරනවා කියන්නේ. ඒවට ඉතින් දැන් අර විවිධ කතන්දර හැදිලා තියෙනවානේ. විවිධ නැටුම් තියෙනවානේ කුළු නැටුම් කියලා. එනම් නැටුමකුත් තියෙනවානේ. ඉතින් ඒවා තියෙනවද? හැබැයි මේ හැම එකෙම පෙන්වන්නේ මේ ඉස්සර ගැමි ජීවිතේ යොදාගනික උපකරණ. කුල්ල, මෝල් ගහ, වංගෙඩිය, නේ? මිරිස් ගල නේද? මිරිස් ගලෙන් තමයි මේ දැනුත් ගෙවල් වල මිරිස් ගල තියෙනවා. නේද? ඔය සම්බලක් කියන හදනකොට මේ පොල් සම්බෝලයක් හදනකොට ඒ ලුණු මිරිස් කරල් නේද? දැන් වගේ අර මිරිස් කුඩු නෑ. දැන් ඔයාලා අම්මලා දාන්නේ මිරිස් කුඩු මිරිස් කෑලිය බෝතලෙන් අරගෙන මේ දාන්නේ නේද? ඉස්සර එහෙම නෑ. එතකොට ඒවා මිරිස් කරල් අරගෙන කරල් වේලන්න ඕනේ. වේලලා නේද? ඊට පස්සේ මිරිස් ගලට දාලා ඒවා වෙනම මෙහෙම අඹරලා හදා ගන්න ඕන මිරිස් තලියක් වගේ එකක් හදාගන්න. ඒක තමයි මේ දාන්න වෑංජන වල. නේද? දැන් නම් ඉතින් අපිට වෙන වෙනම තියෙනවානේ. පැකට් එකෙන් කුඩු ටිකක් අරගෙන දාන්න පුළුවන්. බෝතලෙන් කරල් දාන්න කරල් නෙවෙයි. මිරිස් කෑලි තියෙනවානේ. ඉතින් ඒව නම් අර දැන් අලුත් නවීන තාක්ෂණය යොදාගෙන මිරිස් ගල වෙනුවට දැන් අද තියෙනවා නේද? ඇඹරුම් යාන්ත්‍ර තියෙනවානේ. ඇඹරුම් යාන්ත්‍ර. ඒක සමහරට ඔයාලා ගෙදර නෙවෙයි තියෙන්නේ. නේද? ඒවා තියෙන වෙනම කර්මාන්ත ශාලාවල. ඉතින් ඒවා එතකොට වෙනම ඔයාලට ඒවෙන් කුඩු ගන්නත් පුළුවන්, මිරිස් කෑලි ගන්නත් පුළුවන්, ඕනනම් ලොකු කෑලි ගන්නත් පුළුවන්. එක එක විදිහට ගන්න පුළුවන්. තේරුණාද? හරි. දෙකයි මම දැන් කිව්ව අර වෙනස නේ? ඉතින් පොතේ ඒ විදිහට අපේ මුළු තැන්ගේ නැත්නම් කුස්සියේ විවිධ උපකරණ ටිකක් තිබුණා. අපි ඒ වෙලේ පොඩක් පින්තූර බලලෙමු. හරි. එහෙනම් ලැක්කුවෙන්. ආ මේ තියෙන කුල්ල කුල්ලෙන් අර මම කිව්ව විදිහට මේ V හුලං ගහ ගන්න විදිය. දැන් අද නම් මේකට අර මේ V කොටන යන්ත්‍ර හාල් නෙමෙයි මේ මේ V ගොයම් පාගන යන්ත්‍රයක් තියෙනවනේ. ඒකෙම තියෙනවා සුලම් පෙත්තක් නේද? එතකොට ඒ කුඩු ටික ඔක්කොම අයින් වෙනවා. පිරිසිදු කරගත් V තමයි අපිට ලැබෙන්නේ නේද? නිකාම පිරිසිදු වෙනවා. ඒ කියන්නේ යන්ත්‍රය ඇතුළට දැම්මම අපි පිරිසිදු වෙලා එනවා. ඔයාලේ ගෙදරට එන්නේ පිරිසිදු කරගත් හාල්. එතකොට කුල්ලෙන් පොළන්න ඕනේ නේද? පිරිසිදු හාල් කියන්නේ ගල් වැලි ඉවත් කරන ලද තහල්. බලන්න තහල් පැකට් වල එහෙම ගහලා දිනු. එතකොට ඒවා කර්මාන්ත ශාලාවලදී මේ ඉවත් කරලා ඉන්නේ. හයි. මේ තියෙන්නේ මේ කුල්ලෙන් පොළා ගන්න විදිය ගෙදරදී. තේරුණාද? ඔය විදිහට තමයි පොළන්නේ. ආ මේ වංගෙඩිය මෝල් ගහ. ඉතින් මේක වංගෙඩිය මෝල් ගහ ඉස්සර නිවාසවලට වී කොටන්න වුණා වුණා. මිරිස් වගේ දේවල් කෑලි කරගන්න වුණා වුණා. විවිධ දේවල් කොටා ගන්න, හාල් කොටන්න වුණා වුණා. නේද? පිටි හාල් පිටි ගන්න. ඉතින් මේ විදිහට පුතේ ගොඩාක් දේවල් වලට වුණා වෙච්ච උපකරණයක් තමයි මේ. රයිට්. මේක නම් ඔයාලා දන්නවා. නේද? සමහර දේවල් මේක ඇති. මේ මිරිස් වල හයි මේ පැරණි කුස්සියක්. දැන් අද කුස්සියක් බලන්න ඔයාලා කොහොමද කියලා. ටයිල් අල්ලලා නේද වෙනම සීට් එකක් තියෙනවා. නේ? මේ විදියට නැහැනේ. මේවා තියෙන්නේ පැරණි ගෙවල් වල නම් තියෙනවා. නේද? බිම තියෙන පුතේ කුස්සියේ ලිප තියෙන බිම. දැන් අද නම් ඔයාලා තියෙන ගෑස් ලිප. ගෑස් වලින් ගෑස් බලයෙන් ක්‍රියා කරන්නේ. මේකට දර දාන්න ඕනේ. එතකොට දර දැම්මට පස්සේ වෑංජන ඕන එකක් හදාගන්න පුළුවන්. බිම තියන්නේ නේද? පොල් කටු හැඳි අර කේතලයක් දැක්කද පැත්තකින් තියෙනවා නේ? අලු මුට්ටියක් තියෙන දැක්කද ඔයාලා? අර ලිපට උඩින් තියෙන අලු මුට්ටිය. ඒ අලු විසිකරේ නෑ ඉස්සර පුතේ. අලු ගත්ත විදිහ වදාවන්නේ. කොළපතක් තියෙන දැක්කද?
කොළපොට කියන්නේ මොකද්ද? කෙසෙල් කොළයක් නෙමෙයි, කෙසෙල් නෙමෙයි. පුවක් පිත්තක් නේ, වේලලා හදාගන්න පුළක්. ඉතින් ඒ කොළපොට ගොඩාක් වුමනා වුණා. මෙන්න ලිප. දැන් මේ වෙලේ ලිප වල ගොඩාක් හොයාගන්න අමාරුයි. නේද? හරි, සමහරුගේ වල තියෙනවා. නමුත් ටිකක් හොයාගන්න අමාරුයි. Right. හීටර ජග් තියනවා නේ ඉස්සර නම් කේතලය තියලා තමයි වතුර උණු කරගත්තේ ආ විවිධ උපකරණ තියෙනවා හැබැයි ඉතින් දැන් ඉතින් ඒ උපකරණ වල ක්‍රියාකාරීත්වය ඔයාලා හොඳට දන්නවා නේ අර වැඩේම තමයි ලේසි කරලා නේද ලේසි දාරව ටිකක් අමාරු විදුම වදිනවා නේ පහත් වෙන්න ඕන ඒ වගේ ටිකක් අමාරුයි හැබැයි දැන් ඔයාලගේ ඉදිරි තියෙන විදුලි උපකරණ ගොඩක්ම පහසුවෙන් ක්‍රියා කරවන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මාතෘකාවෙන් දැන් ඒක තේරුණා නේද ටික හොඳට? හරි. අතීතයේදී නිවස තුළ පරිහරණය කළ උපකරණ හොඳයි ලියන්න බලන්න පුතා සර්පහයි දෙලියන්න ඕන අම්මේ අම්මේ එනවා ඉස්සර කොහෙද උණු කරපටි කන්නේ ඒක තාමත් තියෙනවා එතකොට කාට හරි පුළුවන් නම් හැමෝටම පුළුවන් නම් සොයාගන්න අමගේ පින්තූරේකුත් දාන්න තාර ඔයාලට යන්න බෑනේ මේ ප්‍රින්ට් අවුට් ගන්න හිමේ නේද තැන තැන යන්න විදියක් නැහැනේ ඒ යන්නේ එකක් හොඳ නැහැ දැන් ඔයාලගේ මම නිබන්ධන ගොඩක් නැහැ පිටේ නිබන්ධන තුනක් වගේ තියෙනවා නේද ඒ ටික මේ මාසෙට අදාළ එක මම ඔයාලට එවන්නම් හොඳේ ගෙදරට එවන්නම් මේ අර දැන් පුළුවන් නම් සොයලා අලවන්න ඔයාලා නැත්තම් හොයා ගන්න කොහොම හරි අරගන්න අර පැරණි කුස්සියක මේ දාලා මම පෙන්වන්නේ අන්තිමට අනේ වගේ කුස්සියක 6 රුපියක් පින්තූරයක් සොයලා අලවන්න බලන්න උතන නේද මෙතන යටි එතන ඉඳ තියන ඕන ලියලා තියන්න පෑනේ කුස්සියක පින්තූරයක්
ඒක හොඳයි ඔයාලට දැනගන්න ඒකේ තියෙන බඩු. එතකොට ඒ උපකරණ ගොඩාක් තියෙනවා. දැන් අපි පහයි ලියුවේ. නේද? ඒ කුස්සියේ තියෙනවා උපකරණ රාශියක්. නේ? පොල් කටු අර හැන්දියේ රඳවන වෙනම එකක් තියෙනවා නේ? එතකොට හටි මුටි තියන දරණු තියෙනවා නේද? ඒව පන් වලින් හදලා තියෙන්නේ. සමහර ඒව දී වලින් හදලා තියෙන්නේ. තේරුණාද? මම කියන්නේ. හටි මුටි නේ වලන් වර්ග කොච්චර තියෙනවද? ඇතිලිය තියෙනවා, ඇඹිලිය තියෙනවා නේද? දැන් ඔයාල පහක් ලියුවට මෙතන ලියන්න පුළුවන් 30ක් 40ක්. නේද? වලන් වර්ගම ගොඩක් තියෙනවා. මුටි තියෙනවා නේ. ලොකු මුටි හාල් ගරන්න දැන් අද වගේ නම් ගල් වැලි ඉවත් කරන ලද සහල් නේද? ඕ හාල් මනින වෙනම ඒවා තියෙනවා නේ. හුඬුව කියලා එක හුඬු දන්නවද? ඔව් එතකොට ඒවට වෙන උපකරණ තියෙනවා. ඒ හරීම මේ ලක්ෂණ නේද ක්‍රමයක් ඉස්සර තිබිලා තියෙනවා ඔයාලේ මාසවල දැන් නම් ඉතින් ඒවා ගොඩාක් අඩුයි හරි ඉස්සර සයිසර කුසෙලුණු පොල් කට්ටක ඔව් පින්තූරයක් හොයාගන්න පුළුවන් වුණොත් විතරයි මේවා හැබැයි ඉතින් ට්‍රයි එකක් දෙන්න හොයාගන්න නේද ඒක ඇතුලේ තියෙන දේවල් ටික බැලුවා නම් හරි හොඳේ ඕන නම් ඔයාලට අර මේ මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ දැන් නරඹන්න පුළුවන් ඉත දවසක ගියොත් ඒ කුස්සියක් බලන්න පුළුවන් කොළඹ කෞතුකාගාරයේ තියෙන වෙනම පැත්තක්ම තියෙනවා ඒ අපේ පැරණි නේද කුස්සිය ගැන විස්තර කළා අර මාටින් වික්‍රමසිංහ එකේ තියෙනවා එතකොට ඒක බලන්න පුළුවන් ඒවා තියෙන තව තව ඒවා නේද අර තෙල් චාක්ටි නේ තෙල් හැඳි තියෙන වෙනම කොපිස් හදන අච්චු තියෙන කෑවුම් හදීමට ගන්නා දේවල් උතේ ගොඩාක් තියෙනවා ඔයාලා පරණ ආත්ම කෙනකින් අහලා බැලුවත් මේක හරි හොඳයි එහෙනම් මේ ඔව් එතන යටිලියක් අක්කලා දියන වෙලා නෑ වර්තමානයේ නිවස තුල පරිහරණය කරන උපකරණ වර්තමානයේ මම ලියන්නේ නැහැ ඒක ඔයාලා ලියන්න වර්තමානයේ නිවස තුල පරිහරණය කරන උපකරණ හැබැයි අපි කුස්සිය ගැන විතරයි මේ සාකච්ඡා කරන්නේ නමුත් අපිට නිවසේ ශාලයේ තිබෙන දේවල් නේද ඒවත් ලියන්න පුළුවන් හරිද නිවස තුල වර්තමානයේ නිවස තුල පරිහරණය කරන උපකරණ හොඳයි ඒකත් ලියන්න බලන්න හයක් විතර ලියන්න දැන් අලුත් මැෂින් ටික ලියන්න ඕන හොඳද ඔයාලා නිවස තියෙන්නේ වර්තමානයේ නිවස තුල පරිහරණය කරන උපකරණ හොඳයි එහෙනම් මම මේ නැවතත් ලින්ක් එකක් දානවා අපි මෙතනින් අවසන් වෙනවා පළවෙනි පාඩම තේරුණාද